අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සුදනම් පැත්ත ගියත් ඇත්ත කියන්නට හිරු රාත්‍රී 7 සමගින්න ඔබ හමුවන මම සාරංග පතිරණ. මම තිලින් අදිශා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. පස් දින නිල සංචාරය ආරම්භමින් අග්‍රාමාත්‍යවරයා ජෝපානයට මම ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය දෙවනි වන්නේ හිටපු ජනාධිපති ජයා ජයවර්ධන ජනාධිපතිතුමාගේ ජපාන් සංචාරයට පමණ ජිනීවාහි සම්මත වූ යෝජනාව ශ්‍රී ලංකා ආණ්ඩුවට වාසි සහගත බව තමිල්නාඩු මහ ඇමතිනිය කියයි මත්පැන් සහ දුම්වැටි මිල ඉහළට සේයා දරිය ඝාතනයේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට අපේ මුල්ම අවධානය දවසේ පුවත වෙත. දවසේ පුවත. පස් දින නිල සංචාරයක් සඳහා අද අලුයම ජපානයේ බලාපොරොත්තු වගේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දහවල් ජපානයේ ඔසාකා නුවර කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වුණා. අග්‍රාමාත්‍යවරයාගේ නිල සංචාරය පිළිබඳ හිරු ප්‍රවෘත්ති වෙනුවෙන් බුද්ධි දනුකාභිසිංහ සමගින් රජිත ගමගේ ජපානයේ සිට ගෙනෙන වාර්තාවක් දැන්. නව රජයේ බලයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වන දෙවන නිල සංචාරය මෙයයි. ශ්‍රී ලංකාව හා ජපානය අතර ආර්ථික, දේශපාලන හා සමාජීය සම්බන්ධතා තවදුරටත් වර්ධනය කර ගැනීම ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ මෙම ජපාන සංචාරයේ අරමුණ වී තිබෙනවා. සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ජපානයේ ඔසාකාහි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ජපානය වෙත ළඟා වුණා. ජපානයේ ඔසාකා නුවර කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා වූ අග්‍රාමාත්‍යවරයා පිළිකෙනු ලැබුවේ එරට ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කොනචි සුගුණුමා යන මහතුරුණතුරු පිරිසක්. අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැමිණියේ ජපානයේ කියතෝ නගරයේ පිහිටි ග්‍රෑන්ඩ් ප්‍රින්ස් හෝටලයේ වෙතයි. මෙම සංචාරය සඳහා තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද මහතා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිසක් ද එක්ව සිටින අතර විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සහ මුදල් අමාත්‍ය රවි කරුණානායක යන මහතුරුන්ද ඊට එක්වීමට නියමිතයි. මෙම ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය දෙවනි වන්නේ හිටපු ජනාධිපති ජයා ජයවර්ධන ජනාධිපතිතුමාගේ ජපාන සංචාරයට පමණයි. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ මේ සංචාරය ඇතුළත ජපාන පාර්ලිමේන්තු අමතා විනාඩි 30ක විශේෂ කතාවක් පැවැත්වීමට නියමිතයි. මෙබඳු අවස්ථාවක් ලැබී තිබෙන්නේ ලෝක නායකයින් දෙදෙනෙකුට පමණයි. ඒ බැරක් ඔබාමා ඇමරිකානු ජනාධිපතිතුමා සහ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි අගමැතිතුමාට පමණයි. ජපාන අග්‍රාමාත්‍ය ශින්සු අබේ මහතාගේ ආරාධනාවකට අනුව එරට සංචාරය කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජපාන අග්‍රාමාත්‍යවරයා අකිහිතෝ අධිරාජ්‍ය ඇතුළු ජපාන රජයේ ඉහළ පිළිල නිලධාරීන් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ඊට අමතරව අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේදී ජපාන ව්‍යාපාරික ප්‍රජාව හමු වීමටද නියමිතව තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ රැඳී සිටින දින 5ක කාලය තුළ විවිධ හමු සහ උත්සව ගණනාවකට සහභාගී වෙනවා. මා මේ මොහොත වෙනුවෙන් රැඳී සිටින කියෝතෝ ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේදී අග්‍රාමාත්‍යවරයා හෙට දවසේ පැවැත්වෙන ජාත්‍යන්තර විද්‍යා හා තාක්ෂණ සමුළුවකට සහභාගී වෙනවා. එම සමුළුවේදී විශේෂ ආරාධිත දේශනයක් අග්‍රාමාත්‍යවරයා විසින් සිදු කිරීමද විශේෂත්වයක්. එම සමුළුව අතරවාරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජපාන අග්‍රාමාත්‍ය ශින්සු අබේ මහතා සමග ද්විපාක්ෂිකව සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි. අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේ සියලු තොරතුරු ජපානයේ සිට වාර්තා කරන්නට හිරු ටීවී අප සූදානම්. ශානුක කරුණාරත්න, රජිත බුද්ධික සමගින් මම බුද්ධි දනුකාභය සිංහ ජපානයේ කියොතෝ නගරයේ සිට. ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාව ශ්‍රී ලංකා රාජ්‍යයට වාසිදායක බව තමිල්නාඩු මහ ඇමතිනිය ජයලලිතා ජයරාම් පවසනවා. මහමෙතිනිය චෝදනා කළේ මේ යෝජනාව මගින් ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා කිසිදු බලපෑමක් සිදු කර නොමැති හේයින් දෙමළ ජාතිකින්ට අසාධාරණයක් සිදුවන බවයි. ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාව පිළිබඳව තමිල්නාඩු මහමෙතිනිය ජයලලිතා ජයරාම් හා DMK පක්ෂයේ නායක කරුණානිතිද තම කනස්සල්ල ප්‍රකාශ කර ඇති බවයි. ඔවුන් වැඩිදුරටත් චෝදනා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ඉන්දියානු රජයද කිසිදු බලපෑමක් සිදු කර නොමැති බවයි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජීවත්වන දෙමළ ජනතාවට කිසිදු යහපතක් සිදු නොවන බවද ඔවුන් පවසා තිබෙනවා.
जयललिता जयरा पवसाते समतु योजना वे जात्यंतर विनसुरु नेतुलत अधिकरणयक पीडुवात ए जात्यंतर परीक्षणयकट समान कलनु हकी बवाय जिनीवा योजना श्रीलंका आंडूट वासीसहगत बबट तमिलनाडु देशपालनाज्ञीन पवसाद्दे मेरट विपक्ष एतम क्रियाकारीन पेन्वा देन्ने एम योजना श्रीलंकावट आवासीसहगत बवाय अमेरिकन योजना पिलिगनीमेन केरला तियेन्ने रट जातीय पावादीम मुन करन्ने मानव हिनकम लंगने पिडिबंद परीक्षणयक नम कोई आंडूट तिउनत एक विनाश वेन्न बैने मे प्रोडाव गनियन्ने वेन देकेट नेवे गिय राज्य दंगे डेट गनियन्ने अद पहेदलिवम सिद्ध වෙන්නේ ලංකාවේ ස්වෛරීභාවය සම්පූර්ණයෙන්ම පාවලදීම මේ බටහිර අධිරාජ්‍යවාදීන්ට ලංකාවේ අභ්‍යන්තරයට ඇඟිලි ගහලා අතපෝලා ඔවුන්ට ඕන කරන පරිදි ලංකාව නැවත නටවන්න විවෘත කරන දොරටුවක් මේක මෙසේ කිරීමෙන් හමුදාව බිල්ලට දෙනවා විතරක් නෙවෙයි රාජ්‍ය ස්වෛරීභාවය බිල්ලට දෙනවා විතරක් නෙවෙයි මේකේ අතුරු ප්‍රතිඵලයක් හැටියට අපේ රටේ අනාගතය නැවත ගැටුම් බහුල ව්‍යසනකාරී අනාගතයකට මේ බලවේග විසින් අපේ රට නැවත ඇදගෙන යනවා ලංකාව සමසහභාගීත්වයෙන් ඉදිරිපත් කරන යෝජනාව සම්මත කරගත්තොත් ශ්‍රී ලංකාවට යලි පිටමං විය නොහැකි උගුලක වැටෙනවා කියන අනුතුරු ඇඟවීම අපි කරන්න ඕනි. මෙදාපාර සමස්ත ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ රට පාවා දීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. කෙසේ වෙතත් ඊයේ පස්තර වේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් ජිනීවාහි සම්මත යෝජනා පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. අපිට ඉදිරිපත් වෙලා තියෙන යෝජනාව නියෝගයක් නෙවෙයි. ඒක නිසා අපිට ඉදිරියේදී මේ කටයුතු වලදී ඉතා සුබවාදී ලෙස මේවට මුහුණ දෙන්න පුළුවන්. මම දැක්කා අන්තර්ජාලය තුල තිබෙනවා අපේ ඊනියා දේශප්‍රේමියෝ කියලා මම ඇමරිකන් ගැත්තෙක් කියලා ඉතින්. අපේ ක්‍රියාපිළිවෙත තුල අපේ ප්‍රතිපත්ති තුල අපි පෙන්වන්නම් අපි කවුද කියන එක. අපි කියන්නේ මේ පුළුල් ජාතික වැඩපිළිවෙලට රටේ බෙදීමක් ඇති කරන්න නැතුව එකතු වෙන්නයි කියලා සියලු දෙනාට ආරාධනා කරනවා. යල වනෝද්‍යානයේ සිදු වූ වෙඩිතැබීම සම්බන්ධයෙන් අතරංගුවටගත් දඩයක් කරවන දෙනා ලබන 6 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ වුන් අද පස්සරුවේ තිස්සමහරම වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී යාල අබේ භූමියට අයත් කොච්චි පුතාන ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම සිදු වුණේ ඊයේ පස්සරු 5:30ට පමණ. අදාළ ප්‍රදේශයේ සතුන් දඩයම් කරන බවට යාල පළුටුපාන වනජීවී කාර්යාලයේ නිලධාරීන් ලැබුණු තොරතුරු මත එම ප්‍රදේශයේ පරීක්ෂාවට ලක් කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ උද්‍යානයට අනවසරයෙන් ඇතුළු වූ දඩයක්කරුවන් රාජකාරිය සඳහා පැමිණි වනජීවී නිලධාරීන්ට වෙඩිතැබීමට උත්සාහ කර ඇති බවයි. එෙහිදී නිලධාරීන් ආරක්ෂාව සඳහා සිදු කළ වෙඩිතැබීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඔහු කතරගම වැඩසිටි කන්ද ප්‍රදේශයේ පදිංචි පීජී ශාන්ත ලක්මාල් නැමැති 33 හැවිරිදි පුද්ගලයෙක්. අනෙක් පුද්ගලින් දෙදෙනා වනජීවී නිලධාරීන් භාරයටගෙන තිස්සමහරම් පොලිසියට බහර දීමට කටයුතු කළ අතර ඔවුන් භාවිත කළ ගිනියාවේද පොලිස් භාරයට ගැනුණා. සැකකරුවන් අද පෙරරුවේ තිස්සමහරම් වැඩබලන මහේස්ත්‍රාත් පීඒ ජයසිරි මහතා හමුවට ඉදිරිපත් කළ අතර එදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුවන් ලබන 6 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. අද පස්තරුවේ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් සමගින් වෙඩිතැබීම සිදු වූ ස්ථානය පරීක්ෂා කිරීමට ගියද අධික වර්ෂාව හේතුවෙන් ඒ වැලකී ගොස් තිබෙනවා. වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් එච්.ඩී. රත්නායක මහතා ප්‍රකාශ කළේ වනජීවීන් සහ වනස්පති ආරක්ෂා කර ගැනීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගැනීමට වනජීවී නිලධාරීන් කටයුතු කරන බවයි. ලංකාවේ සිටින සියලුම අපේ ආරක්ෂිත වනසතුන් ආරක්ෂා කිරීමේ බලතල වනසතහ උකෂත ආරක්ෂක ආඥාපනත යටතේ අපිට පැවරලා තියෙනවා. ඒ අනුව අපේ නිලධාරීන් සමවිටම මේ අහිංසක වනසතුන් ඒ දඩක්කරුවන්ගෙන් සහ නීති විරෝධී ක්‍රියාවලින් ආරක්ෂා කර ගැනීම සඳහා වැඩ කරනවා. කෙසේ වෙතත් පළටුපාන වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට විරුද්ධව මෙතෙක් තිස්සමහරම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී නැහැ. වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගැනීමක් කළේ නැහැ. ඒකට හේතුව බැලූ බැල්මට පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි චිකිරීමක් මේ පිළිබඳව තිස්සමාරාම මහේස්ත්‍රාත් අධිකරණය තුළ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඒ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී අදාළ වනජීවී නිලධාරීන් ඒ වගේම එතන සිටි අනෙක් සැකකරුවන් දෙදෙනා සහ පොලිසිය සාක්ෂි ඉදිරිපත් කරනවා. පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කිරීමක් නොවන බවට තීරණය කළහොත් ඉන් අනතුරුව අදාළ අයවලුන් අත්අඩංගුවටගෙන ඉදිරි කටයුතු සිදු කරනු ලබනවා. ගාල්ල කරාපිටිය රෝහලේ හෘද රෝග සත්කම් ඒකකයේ වෛද්‍යවරුන් හා හෙදියන් කණ්ඩායමක් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අවසන් කර තිබෙනවා. මෙම වර්ජනයේ හේතුවෙන් රෝගීන් මුහුණ දෙන දුෂ්කරතාවය අප ඊයේ අනාවරණය කළ අතර ඊට ප්‍රතිචාර දක්වූ වෛද්‍යවරුන් පවසන්නේ තාවකාලික ක්‍රියාමාර්ගයක් ලෙසට වර්ජනය අවසන් කළ බවයි. කරාපිටිය රෝහලේ හෘද සත්කම් ඒකකයේ ප්‍රධානි විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතාට එරෙහිව එම රෝහලේ හෘද හා උරස් සත්කම් ඒකකයේ වෛද්‍ය කණ්ඩායමක් සේවයෙන් බැහැරවීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණා. ඊට රෝහලේ හෙද කාර්ය මණ්ඩල කොටසක්ද එක්වීම මත රෝගීන් පත්ව සිටියේ දැඩි දුෂ්කරතාවකටයි.
කෙසේ වෙතත් ඊයේ අප කළ අනාවරණයෙන් පසුව වර්ජනය අතිරවීමට වෛද්‍යවරුන් හා හෙදියන් තීරණය කර තිබෙනවා. අපි අසරණ රෝගීන්ගේ තත්ත්වය ගැන සලකලා බලලා සේවයට පැමිණුණා. මෙම ගැටලුවට ප්‍රධාන හේතු වෙලා තියෙන්නේ ශල්‍යාගාර සහ දැඩි සත්කාර පහසුකම් සමාන ආකාරයෙන් සියලුම ශල්‍ය වෛද්‍යවරුන් අතර නොබෙදී යාම. මුත් අපි බලාපොරොත්තු වෙනවා යථා කාලයේදී අපිට ස්ථිරසාර විසඳුමක් මේ සඳහා ලැබෙයි කියලා. මෙම වර්ජනයට රෝහලේ හෙදකාර මණ්ඩලයේ කණ්ඩායමක් සහය දී තිබුණේ වෛද්‍යවරයෙකු විසින් හෙදියකට පරුෂ වචනෙන් බැනවැදී ඇති බවට චෝදනා කරමින්. ඒ පරුෂ වචනෙන් බැනවැදුනේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ ඉස්සරහදී. අධ්‍යක්ෂවරයා විසින් ප්‍රකාශ කරා මම මෙය සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමු කරා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමර්ශන කටයුතු සඳහා පැමිණෙනවා. ඒ නිසා දැන් අපි ශල්‍යාගාරයේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සූදානම් කරලා තියෙනවා. හෙද නිලධාරීන් වර්ජනය අත්තර දැමීමත් සමග කරාපිටි රෝහලේ හෘද සැත්කම් සාමාන්‍ය පරිදි සිදු කළ හැකි බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල්ගමගේ මහතා පවසනවා. මගේ කිසිම වෛද්‍යවරයෙක් හෝ වෙන මිනිසෙක් එක මගේ හිතීමක් නැහැ අත් වශයෙන්. ඒ වෛද්‍යවරු සමහර ඒගොල්ලන්ගේ යම් යම් යටි අරමුණු නිසා මට විරුද්ධ වෙන්න පුළුවන්. මට තවරපු රස්සාවක් තියෙන ලංකාවේ දවසකට හෘද රෝගීන් 150ක් විතර මේ යන මුළු ලංකාව පුරා මේ පොරොත්තු ලේඛනවල ඉන්න රෝගීන්ට සමහරවට ශල්‍ය කර්මය මේ අනතුරුත් කරගන්න බැරි. ඒ ප්‍රශ්නේ සඳහන් මට පුළුවන් හැකි උපරිමයෙන් මම කරනවා. ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමගේ සමාජ ජාල වෙබ් අඩවි තුල මේ දිනවල ප්‍රසිද්ධියට පත්ව ඇති තරුණියකට පහර දීමේ වීඩියෝ වේ සිටින තරුණීන් දෙදෙනා සහ තරුණිය කටුනායක පොලිසියට ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. ඔවුන් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ වසරකට පෙර ඇති වූ එම සිද්ධිය මෙවන විට සමතයකට පත් කරගෙන ඇති බවයි. ජංගම දුරකථනයකින් රූගත කළ මෙම පහර දීමේ දර්ශන කිසියම් පුද්ගලයෙකු සමාජ ජාල වෙබ් අඩවියකට මුදා හැර තිබුණා. එම සිද්ධියට සම්බන්ධ තරුණයා සහ තරුණිය ඒ පිළිබඳව කටුනායක පොලිසියට ප්‍රකාශයක් ලබා දී තිබුණේ ඊයේ රාත්‍රියේ. මෙම සිද්ධිය සිදු වී තිබෙන්නේ කටුනායක මාදූව ගඟ ආශ්‍රිතව තිබෙන ඉඩමක 2014 නොවැම්බර් 15 වන දින. මේ දෙදෙනා පෙම්වතුන් ඔවුන් දෙදෙනා තව නොබෝ දිනකින් විවාහ ගිවිස ගැනීමටද සිටින බවටයි පොලිසියට ප්‍රකාශ කර තිබෙන්නේ. ඔවුන්ට මේ සිද්ධිය සම්බන්ධයෙන් අපහාසයක් සිදු වී තිබෙනවා නම් අදාළ දර්ශනය සමාජ වෙබ් අඩවිවලට මුදවාහරින ලද තැනැත්තන්ට එරෙහිව සිවිල් නඩු කටයුත්තකට එළඹීමට හැකියාව තිබෙනවා. පහර කැමරට ලක් වූ තරුණිය සිද්ධිය සම්බන්ධයෙන් පවසන්නේ මෙවන් අදහසක්. අවුරුද්දකට කලින් වෙච්ච දෙයක්. ඒක සමාජයට ගිහිල්ලා තියෙන්නේ වැරදි ආකාරයකින්. චාරිකාවක් ගියා කියලා, නාන්න ගියා කියලා, ඒක වැරදි. චූටි රණ්ඩුවක් ගියා එච්චරයි. ඊට පස්සේ ඇවිල්ලා කතා කරලා ඔක්කොම හොඳින් හිටියා. දැනුත් කතා බහ කරලා හොඳින් ඉන්නවා. වීඩියෝ එකක් ගත්තා කියන්න දන්නේ නැහැ. ඒගොල්ලෝ පොඩි ඩ්‍රින්ක් එකක් කරන් තිබුණේ. සැක කරන්න ෆෝන් එක හදන්න දීපු තැනින් ඒක පිටට ගියා කියලා තමයි. ඒක දැරට වාගත් විදිහට දාලා තියෙන මේ කටුනායකින්. මේ අතර අදාළ වීඩියෝවේ තරුණියට පහර දුන් තරුණයෙකුට කිසියම් පිරිසක් පහර දීමක් සිදු කර තිබෙනවා. පහර කැමර ලක් වූ තරුණයා තමන් මුහුණ දුන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට කැමැත්ත පළ කළේ නැහැ. ශ්‍රී දළදා කරඬුව වැඩමවීමට වාග්ය උදා කරගත් හස්තිය කුමන නැදුත්කමුවේ රාජා මාර්ග අනතුරකට මුහුණ පෑමේ අවධානමක් පිළිබඳව අප හිරු ප්‍රවෘත්ති ඔස්සේ පසුගියදා පෙන්වා දුන්නා. එම ප්‍රවෘත්තියෙන් දින කිහිපයකට පසු හස්තිය ඉදිරිපිට රිය අනතුරක් සිදු වූ අතර එන් හස්තියට අනතුරක් සිදු වී නැහැ. මෙම අනතුර සිදුවන්නේ ඊයේ පසරු 4:30 පමණ බණ්ඩාරගම බොල්ගොඩ ප්‍රදේශයේදී. එම අවස්ථාවේදී නැදුන්ගමුවේ රාජා සමන් දේවාලයේ පෙරහැරට සහභාගී වී වාද්දුව දළදාවත්ත පුරාණ රජමා විහාරයේ පෙරහැරට සහභාගී වීමට පැමිණෙමින් සිටියා. පානදුර සිට පැමිණි අතුරුපැදියක් ලොරතේ ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා. මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබුවේ යතුරුපැදියේ ඉදිරිපස ගමන් කළ පුද්ගලයායි. ඔහු පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරුකුරය වා තිබෙනවා. මේ අවස්ථාවේදී හස්තය අනතුරෙන් ආරක්ෂාවන්නේ ඉදිරියෙන් පැමිණි ලොරතේ හේතුවෙන්. සමවිටම පාගමනින් යන නැදුන්ගමුවේ රාජා අනතුරකට මුහුණ දීමේ අවධානම පිළිබඳව අප හිරු ප්‍රවෘත්ති ඔස්සේ පෙන්වා දුන්නේ පසුගිය මස 27 වෙනිදායි. එම ප්‍රවෘත්තියේ දොඩු නීති හා සාමය සහ බන්ධනාගාර ප්‍රසංස්කරණ අමාත්‍ය තිලක් මාරපණ මහතා ඊට ප්‍රතිචාර දක්වා තිබෙනවා. අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ජාතික සම්පතක් වන නැදුන්ගමුවේ රාජාගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට තිලක් මාරපණ අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි. අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මතුවන පාරිසරික මෙන්ම සෞඛ්‍ය ගැටලු දිවින පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වනවා.
අද සීයයේ අවදි නැත යමුවන්නේ මින්නේරිය ජාතික වනෝද්‍යානයේ අසල පිහිටි වන සංරක්ෂණයට අයත් භූමියක් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අපිරිසිදු වන ආකාරය හෙළි කිරීමටයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මින්නේරිය ජාතික වනෝද්‍යානය දේශ විදේශ සංචාරකින්ගේ netsit පැහැරගත් ස්ථානයක්. කලක පටන් මෙම වනෝද්‍යානයට යාබදුව පිහිටි වන සංරක්ෂණයට අයත් විවෘත භූමියක් අක්‍රමවත් ලෙස මල අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් දූෂණයට ලක්වන බව හිරු CIA වෙත තොරතුරු වාර්තා වුණා. මේ පිළිබඳව විමසිලිමත් වූ අපට දක්නට ලැබුණු දර්ශන පෙළක් මේ. මින්නේරිය හබරණ ප්‍රධාන මාර්ගයේ බටුවේ ප්‍රදේශයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමියට මේ ඇතුළු වන්නේ යුද හමුදාවට අයත් ගල්ලි බවුසරයක්. මෙම ස්ථානයේ දක්වා ඇති දැන්වීම් පුවරුවක මෙලෙස සඳහන් කර තිබෙනවා. මෙම පුවරුව පසු කරමින් වනයේට ඇතුළු වන යුද හමුදා ගලි බවුසරය මල අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස විවෘත භූමියට මුදා හරින්නේ මෙලෙසයි. අපි හිරු ටීවී ආයෙම අනේ කොහෙද යන්නේ? ගල්ලුගේ ඉඳන් යන්නේ මේ මහා කැලේට. මේක දාන්න ඇද්ද මොනව කරන්නද කියන්නේ? අපත් කොහෙද දාන්නද නේ? මෙවැනි විවෘත භූමිවලට අක්‍රමවත් ලෙස මල අපද්‍රව්‍ය බැහැර කිරීම මගින් මින්නේරිය වැවට මෙම අසෝචි මිශ්‍ර වීමේ දැඩි අවධානමක් පවතිනවා. මෙම රූපරාමු අප කැමරා කාචුවේ සටහන් කරගෙන මෙම ස්ථානයෙන් පිටතට පැමිණීමේදී යුද හමුදා නිලධාරීන් යලි අප ප්‍රශ්න කිරීමට ලක් කරන්නේ මෙලෙසින්. කවුරුන් සිදු කළද මෙවැනි ක්‍රියාකාරකම් හරහා පරිසරයට මෙන්ම මහජන සෞඛ්‍යයටද සිදුවන්නේ විශාල බලපෑමක්. මෙතෙක් කලක් වගකිව යුතු බලධාරීන් ඇස්කන් වසා සිටින්නේ ආරක්ෂක හමුදා මෙම වැරැද්ද සිදු කරන නිසාද? ඉදිරියටත් මෙම පාරිසරික හානිය පිළිබඳව හිරු CIA අවධානයෙන්. ඊයේ මැදම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැට සහ මත්පැන් මිල ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම අමාත්‍යාංශය නිවේදනය කළේ මද්‍යසාර ප්‍රමාණය 5% අඩු බීර ලීටරයක මිල රුපියල් 40කින් ඉහළ දමා ඇති අතර මද්‍යසාර ප්‍රමාණය 5% වැඩි බීර ලීටරයක මිල රුපියල් 60කින් ඉහළ දමා ඇති බවයි. මේට අමතරව දේශීය මත්පැන් ලීටරයක් රුපියල් 110කින් සහ දේශීය නිපදවන විදේශීය මත්පැන් ලීටරයක් රුපියල් 160කින් ඉහළ දමා තිබෙනවා. දැන් තවත් දේශපාලන කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. කොටදෙනියාව සේය අසදවුමේ දැරිය ඝාතන සිත්තියර සැකපිට තවත් පුද්ගලයෙකු අතරංගුඩගෙන තිබෙනවා. අප වාර්තා කරු සඳහන් කළේ සැකකරු මිනුවන්ගොඩ වැඩබල මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 72ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලැබී ඇති බවයි. හිටපු අමාත්‍යවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු වූ අබ්දුල් කාදර් මහතා මහනුවර පෞද්ගලික රෝහලකදී අද අභාව ප්‍රාප්ත වුණා. මේ යන විට ඔහුගේ වයස අවුරුදු 79ක්. ඉංගිරිය හඳපාන්ගොඩ ප්‍රදේශයේදී 28 හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර ඇති අතර පොලිසිය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීම සිදු කර ඇති බවට සැක කරන බවයි. පොලිසිය වැඩදුරටත් පැවසුවේ මියගිය පුද්ගලයාගේ පියා අද අලියොම සිය නිවස වෙත පැමිණෙන විට සිය පුතු වෙඩිවැදි නිවසේ ගේට්ටුව අසල වැටී සිටිනු දැක ඇති බවයි. කලබාන මූලික රෝහලේ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බැවින් ඊට විසඳුම් ඉල්ලා ප්‍රදේශවාසීන් කලබාන නගරයේදී අද පෙරවරුවේ පැය 4කට ආසන්න කාලයක් විරෝධතාවක නිරත වූ අතර ඒ හේතුවෙන් වාහන ගමනාගමනයටද බාධා එල්ල වුණා. නුගේගොඩ නගරයේ ප්‍රධාන පෙළේ ස්වර්ණාභරණ අලෙවිසලක සිදු වූ සොරකමක් එහි සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ මෙලෙස සටහන්ව තිබුණා. අප්ගනිස්තානයේ කුන්ඩුස් ප්‍රදේශයේ රෝහලකට අමරිකානු ගුවන් ප්‍රහාරයක් එල්ලවීමෙන් පුද්ගලින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඒ රට වාර්තා පැවසුවේ මියගිය අය අතර වෛද්‍යවරුන් සහ රෝහල් කාර්යමණ්ඩල සාමාජිකයින්ද සිටින බවයි. අෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක ත්‍රස්තවාදී කල්ලි ඉලක්ක කර ඇමරිකාව ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත්තේ අද අලුයම 2:15ට පමණ. අෆ්ගනිස්තානයේ කාබුල් නුවර සහ ඇමරිකාවේ වොෂින්ටන් නුවර සිට GPS තාක්ෂණය ඔස්සේ හඳුනාගත් ත්‍රස්ත ඉලක්ක වෙත එම ප්‍රහාරය එල්ල කෙරුණා. නමුත් කුන්ඩුස් රෝහලට එල්ල වූ ප්‍රහාරයෙන් 37 දෙනෙකු තුවාල ලැබූ අතර ඉන් 19 දෙනෙකුම රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්. මෙම ප්‍රහාරය ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන දැඩි ලෙස හෙළා දකින අතර අෆ්ගනිස්තානයේ සිටින ඇමරිකානු හමුදා ප්‍රකාශකවරයා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බවයි.
ලතින් ඇමරිකානු රාජ්‍යයක් වන ගෝතමාලාවේ සැන්ටා කැටරිනා පිනුලා ප්‍රදේශයේ සිදු වූ නායාමකින් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 600කට අධික පිරිසක් අතුරුදන්ව තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා කළේ අතුරුදන් වූ පිරිස අතර ළමයින් වැඩි පිරිසක් සිටින බවයි. Hi everyone.